මට පුතාලා නැහැ අසේල මහත්තයාට පුතයි 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 තුනයිනේ පුතු තුන්දෙනෙක් කොල්ලම තුන්දෙනෙක් ඉන්නේ අපි ඉතින් හරි හිතවත් මට පුතාලා නැහැ මට ඉන්නේ දුවෙක් මට දැන් මම ඉතින් ඔය ටිකක් හරි ඒ ගැන වැඩිපුර දන්නවා मगे दू पोड़ी खाले दवासाते मम ना खब डॉक्टर के नैक्वेन सर कि कऊ दो दोस्तर के नैक्वेन की नो ना खन मेरी खन को हो मरी दोस्तर हे तू आपे इस तरह के तरह डॉक्टर सा देने खेल लखी ना मम ना खब दावत पेने गमनक के गम कथा कि मंटिका दूर गिहिल हुआ दुए वह खबधारी डॉक्टर के नैक्वे ना खबधारी मुखदर ने वेलासन हालत या गंडोड़े කෙල්ල හොඳට කල්පනා කරලා බලලා කියනවා තාත්තේ මං කවදා හරි හොඳ මනමාලියක් වෙනවා මං කල්පනා කළා ඒක ලොකු දෙයක් හසල මහත්තයා මේ අන ක්‍රමේ හැටියට ඈ හොඳ මනමාලියක් වන ඇගේ දිනය තාත්තා කෙනෙක් විදිහට මට මොන අභිමානයක්ද ආදරණීය සර් ඔබේ දියණිය මුළු ලෝකේ ජයග්‍රහණය කරපු වෙලාවේ ඔබ තුමාට දැනිච්ච वचन करान कैमती दे वचन आख्यान कैमती दे लोक अग्दियनिय जय गन्न कोट हे आदरणीय तातट मुन्न तरंग सतुटु हितेंड एद्द अभी तातला अभी तातला लेद वैद्यवरु इहल निलतल एवा होंद देवल हबै अमतक करा मे प्रश्न मेवत मे श्रीलंका विच देवा भीमशानी जा सिंह आरक्ष मेथिनी मतकाय जाति लमारक्षण अधिकारी अभी वैडकरपू आयतने लमा कांताकारश विमर्शने अक्कला बेनटा उर्दू दहायकला दुस्तर महत्यागे गम अंगुणकुल बेलस हद्द पिटीसर ये दुस्तर महत्यागे था गोवि महत्ते अंगुणकुल बेलस එකම පුතා උගන්නලා 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 කොහොම හරි ડોක්ටර් කෙනෙක් කරගත්තා සේල මහත්තයෝ. ඒ තාත්තට මොනතරම් සතුටු ඇද්ද? කටක් කරලා කියන්න පුළුවන් මගේ පුතා ડોක්ටර් කෙනෙක් බය නැතුව. පළවෙනි පත්වීම හම්බුනේ මේ කිට්ටු පළාතක රෝහලකට. ඒ තාත්තට මොනතරම් ආඩම්බරද? කටක් කරලා කියන්න පුළුවන් මගේ පුතා ડોක්ටර් කෙනෙක් අහවල් හොස්පිටල් එකේ. පුතා මොකද කළේ? මරු වැඩක් කළා. මරු වැඩක් කළා. බබෙක් හම්බ වෙන්න අම්මා කෙනෙක් කෑ ගහනවා දඟලනවා වාට්ටුවේ. බබා හම්බ වෙන්න වෙලාව දීලා තිබුණේ පාන්දර 3 දෙකට දූෂණය කළා දෙකට දෙකට කවුද අඟුණකොළ පැලැස්සේ දොස්තර මහත්තයා එයාත් ශිෂ්‍යත්වේ පාස් ඕ ලෙවල් උත් පාස් පළවෙනි පාර වෛද්‍ය විද්‍යාලය පොඩ්ඩක් හිතන්න කොතනද වැරදුනේ කියන එක ඔබට මතක ඇති महांदोलनात्मक सिद्धिया पोलिसे विमर्शन कल मीगम महौसावी मीगम इस्पिताले दुस्तर महत्याकूट मरणीय दंडने मरणनियम कल ये दुस्तर महत्यागे नम इंदिक बालगे वो इंदिक बालगे कि दुस्तर महत्या अंतिम बालवेडकल हुना मीगम इस्पिताले हाईवेणी तटू ब्रेस्ट कैंसर का पियरू पिलिकाबिच गैनुलामे ये गैनुला मैं गम उनरागल हद्द पिटीसर ये के कटुनायक गामंटे का मेहुआ ऐ मेहुए मेहुए वेन करंड रसावक नींद तात अंश भागे मल्ल देन्न आबादी थाई मे के कटुनायक गामंटे का महला पौल जीवत्कले पुड हितन अवासनावकट अवासनावकट पपुए पियूर पिलिकाव खेदुना पेन्नट गिया मीगमो ईश्वरीतालेट මිගම ඉස්පිරිතාලේ මොකද උනේ 6 වෙනි තට්ටුවේ අමානුෂික විදිහට දූෂණය කළා අමානුෂික විදිහට දූෂණය කළා බෙල්ල කරකවලා මරලා මැරුණට පස්සේ මල කඳක් දූෂණය කළා 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇරියා කවුද MBBS වෛද්‍ය ඉන්දික බාලගේ සර් ඒක බලන් හිටිය අතුගාන ගෑනු කෙනේ ඒ අතුගාන ගෑනු කෙනා මීගම මහාධිකරණේ සාක්ෂි දුන්නා ඒ ගෑනු කෙනා බය නැතුව නැගිටලා කිව්වා ස්වාමීනි මගේ ඇස් දෙකෙන් මං දැක්කා මං උදේ අතුගගා ඉන්නකොට දොස්තර මහත්තයා ගෑනු කෙනේ බෙඩ් ෂීට් එකක උතාගෙන ඇදගෙන ඇවිත් වටපිට බල බල හොරෙන් හොරෙන් 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇරියා ඒ ඇදගෙන එනකොටත් ඒ ගෑනු කෙනා මැරිලා හිටියේ ඒ ඇදගෙන එනකොටත් ඒ ගෑනු කෙනා මැරිලා හිටියේ මීගම මහාධිකරණේ දීර්ඝ නඩු විභාගයක් කළා ඒ දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ මේ ඉන්දික බාලගේ කියන දොස්තර මහත්තයා වැරදි කාර්යය බවට පත් වුණා. වැරදි කාර්යය බවට පත් වෙච්ච දොස්තර මහත්තයව
ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්ලලා මරන්න නියම කළා. එල්ලලා මරන්න නියම කරපු වෙලාවේ මේ දොස්තර මහත්තයා වෙව්ලන්න පටන් ගත්තා. වෙව්ලන්න පටන් ගත්තා. දාඩිය වැක්කරෙන්න පටන් ගත්තා. ලැජ්ජයි. උසාවිය ඇතුලේ මුත්‍රා පහ වුණා. දොස්තර මහත්තයාගේ වයස අවුරුදු 34යි. 34 අවුරුදු 34යි. අධිකාරණයෙන් අහුව අවසාන වශයෙන් මොනවද තමාට කියන්න තියෙන්නේ? දොස්තර මහත්තයා වේවුල වේවුල කියනවා ස්වාමීනි ජීවිතේ හොඳම කාලේ ජීවිතේ හොඳම කාලේ මට මැරෙන්න සිද්ධ වුණා. බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම. බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. මං දැනගෙන හිටියා මට මරණීය දඬුවම් ලැබෙන බව. මං හිත හදාගත්තා. මාව මරන්න එල්ලලා මරන්න. හැබැයි මරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් හෙක ඉල්ලීමක් කරනවා. මොකද්ද? මට විනාඩි 10කට 15කට මට ගෙදර ගිහිල්ලා එන්න දෙන්න. ඇයි ඒ? ඇයි? මට පොඩි පැටවු දෙන්නෙක් ඉන්නවා. සර් අවාසනාවන්තම සිද්ධිය. පුංචිම ළමයා. පුංචිම ළමයා. ඔය මිනිස්සයා ඔය වැඩේ කරනකොට මේ ලෝකෙට ඉපදිලා තිබිලා නැහැ. නෝනාගේ බඩ ඇතුළේ ඉඳලා තියෙන. දැකලත් නැහැ. ඔහු බගෑපත් වෙනවා ස්වාමීනි මට විනාඩි 10යි යන්නේ. මට මගේ පුංචි පැටියාගේ මූණ බලන්න ආසයි. වැඩක් උනේ නැහැ අම්මලා. ඇයි? ඔවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා. හිතන්න එපැයි. ඔහු අධිකරණේ බගෑපත් වෙනවා ස්වාමීනි. මගේ නෝනා, මගේ භාර්යාව, නර්ස් නෝනා කෙනෙක්. හේ ගෑණි මාත් එක්ක කතා කරන්නේ. කතා කරයිද මේ වගේ වැඩ කරපු මිනිහෙක් එක්ක? හේ ඔක්කොමත් හරි. මට ඉවසන්නම බැරි මගේ ගම. මගේ ගම අනුරාධපුරයේ මරදන් කඩවල. මගේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක් රියදුරේ. දහ දුක් විඳලා අපේ තාත්තා අපිට ඉගැන්නුවේ. අපේ තාත්තා හරියට කෑමක් කෑවේ නැහැ. අපේ තාත්තා හරියට ඇඳුමක් ඇන්දේ නැහැ. අපිත් එහෙම තමා. අපිත් එහෙම තමා. හද අපේ තාත්තට පාරේ බහින්න නැහැලු ගමේ මිනිස්සු අපේ තාත්තට හූ කියනවලු. අනේ ස්වාමීනි මගේ තාත්තා ගැන හිතන්න. වැඩක් උනේ නැහැ. ඇයි? ඕවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා. එල්ලලා මරන්න නියම කළා. බැරිම තනහු අධිකරණේ විවෘත අධිකරණේ බැගෑපත් වෙනවා ස්වාමීනි. අනුරාධපුර මරදන් කඩවල ගමෙන්ම පහවසර ශිෂ්‍යත්ව විභාගේ පාසුනේ මං විතරයි. අහගන්න. ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 180කට වැඩිය ගත්තු මම, ඕ ලෙවල් විභාගෙන් ඒ 9ම ගත්තු මම, වෛද්‍ය විද්‍යාලයට ගිය මම, අපේ ගමේ කවුරුවත් නැහැ. අපේ ගමේ මරදන් කඩවල ගමේ එකම MBBS වෛද්‍යවරයා මම. මම වෛද්‍යවරයෙක් වෙච්ච දවසේ, ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙච්ච දවසේ මට මතකයි. ඔය ගමේ මිනිස්සු ඒ කාලේ අපිට හු කිව්වේ නැහැ. ඒ කාලේ නම් ගමේ මිනිස්සු අනික් ළමයින්ටත් කතා කර කර කිව්වා පුතේ උඹලත් අර ඉන්දිකයියා වගේ හැදියල්ලා. ඒක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඉන්දික බාලගේ කියන පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.